ඕනම ත්‍රිකෝණයක් අරගත්තොත් ඒ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් වෙනවා. ඒක අපිට බලන්න පුළුවන් ක්‍රමයක් ඔයාලගේ පොතේ කියලා මෙන්න මෙහෙම. පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ. ඔයාලට කරලා බලන්න පුළුවන්ක. ඕනම ත්‍රිකෝණයක් ඇඳලා තිබේ අපි ඒක කපා ගන්න කොළයක. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ මේ මම මේ ලකුණු පෙන්න විදිහට මේ කෝණ ටික කපලා වෙන් කරගන්න. දැන් මම කපපු එකක් පෙන්නන්නම්. ඔයාලට පේන්න ඕනි මම මේ මෙතන මිදි. දැන් මම මෙහෙම ත්‍රිකෝණයක් ගත්තා. හරිද? ඊළඟට මම මේ මැදින් මේ කියන තැන තියෙන්නේ. ඒ වෙන් කපලා වෙන් කරන්න හදන්න. කෝණ ටික කපලා ඔහොම වෙන් කරගන්න. හරිද? වෙන් කරගෙන මේ කෝණ තියෙන ටික තියනවානේ කෝණ ටික ඔහොම එකට එකහුව කරලා බුදේ. මම බලන්න කෝල කියන ටික අපිට පුළුවන් ඔහොම එකට එකහුව කරන්න. ඔන්න ඔහොම එකට එකහුව කරලා තිබ්බොත් හරියටම මේක සරල රේඛාවක තියෙනවා. හරියටම සරල රේඛාවක තියෙනවා කියන්නේ මේකේ මේ කෝණ තුනේ එකතුව හැම වෙලේම අංශක 180ක් වෙනවා. දැන් ඔයාලට කරන්න ඕන වැඩක් තියෙනවා කිදෙද්දි මේ වගේ ත්‍රිකෝණයක් ඇඳලා දැන් අඳින්න එපා. මෙහෙම කපලා මේ මේ කෝණ තුන එකට එන්න විදිහට මම මේ කරපු විදිහට අලෝල පෙන්වන්න ඕනේ මේක ඉස්සරහ. හරි. මේක ඉස්සරහ. කොහොම අලෝල පෙන්වන්න ඕනේ. දැන් කරන්න එපා. හොඳයි. දැන් කරන්න වෙලා නැහැ. කොහොම අලෝල පෙන්වුවාම හරි. එහෙනම් අපි පොඩි වාක්‍යයක් ලියාගෙන ඉඳුතේ ලියන්න මෙහෙම ඕනෑම ත්‍රිකෝණයක සමහරවිට ඇහෙන්න ඇති ප්‍රශ්නයක් තියෙනවා. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180කි. අංශක 180කි. එය පහත ක්‍රියාකාරකමින් පැහැදිලි කළ හැකි. එය පහත ක්‍රියාකාරකමින් පැහැදිලි කළ හැකිය. ඊළඟ පුතේ ඔයාලා මේ වගේ ත්‍රිකෝණයක් අඳින්න මෙතන. ත්‍රිකෝණයක් අඳින්න මම ඉතලයක් දාලා කියන්නේ ඉස්සරහට මේක අඳින්න එපා. මම අර කරපු විදිහට පස්සේ අලෝල ඉවර වෙලා පෙන්වන්න ඕනේ. අලෝල ඉවරලා පෙන්වන්න ඕනේ. ඔය වගේ ත්‍රිකෝණයක් අඳින්න. ඔයාලගේ පොතේ තියෙනවා මේ ක්‍රියාකාරකම් මම නම් පෙන්වන්න මේ අතරේදී බලන්න නිතින් මෙතන ඔයාලට පේන්න ඕනේ. ඉතින් ඔයාලගේ පොත මේ තියෙන්නේ මේ පොතේ මේ තියෙන්නේ මේ වගේ කපලා ඉවර වෙලා මෙතන මේ විදිහට ඇලෙව්වට පස්සේ ඔහොම සරල රේඛාවක් එනවා. මේ තියෙන්නේ ඔය විදිහට තමයි අපිට අලෝල පෙන්වන්න ඕන වෙන්නේ. හරි. මගේ මන් බෝඩ් එක ඇඳ ඇඳ ගත්තා නම් හරි මන් දැන් බෝඩ් එකේ පෙන්නනවා ඉස්සරහා. හරි. එතකොට පළවෙනි ගානේ පළවෙනි කොටස අපිට පුළුවන් හදාගන්න. පළවෙනි කොටස හදාගන්න පුළුවන් x වල ආගේ පුතේ 180 න් අඩු කළා නම් හරි 55 85 එකතු. මොනවද ඉවරන් ඇති? 180 අඩු කිරීම 5යි 5යි 10යි 8යි 5යි 13යි 1යි 14ක් කියලා එනවා. 180න් 140ක් අඩු කළාම අංශක 40යි. ඔහොම හදාගත්තා නම් ඇති. x වලගේ වා ගන්නවා 180න් අඩු කරනවා 53යි 90යි. 180න් 53යි 90යි එකතු කරලා අඩු කරගන්න. එතකොට එකතු කළොත් 143ක් එයි. අඩු කළාම මම හිතන්නේ 37ක් එන්න ඕන. අඩු කළාම 37ක් ලැබෙන්න ඕන.
එක්සලාගේ හයන් පුළුවන් තුන්වෙනි කොටස 180 130 අඩු කරලා එන උත්තරය දෙකට බෙදෙනවා. අඩු කළාම 50යි දෙකට බෙදුවාම අපිට එනවා 25යි කියලා. හරි අපි එතකොට ඊළඟ ගාන බැලුවොත් පුතේ මෙතන ඔයාලට පේන්න ඕනේ x x x කියලා දින්නේ මේ කෝණ තුනම සමාන හින්දා. පුතේ කෝණ තුනම සමානයි කියන්නේ අපිට කරන්න තියෙන්නේ 180 3ට බෙදා ගන්න. එතකොට හතරවෙනි කොටස උත්තරේ ගන්න පුළුවන් ලේසියෙන්ම x වලාගය 180 බෙදනවා 3. 183න් බෙදුවාම ඔයාලට එනවා පුතේ අංශක 60යි කියලා. බලමු දෙවෙනි ගාන පුතේ. එතකොට දෙවෙනි ගානේ අපි බැලුවොත් මේකේ රූපේ වලට පේන්න ඕනේ 2x 3x 60 කියන එක. නම් අපි සමීකරණය ලියමු පුතේ. 2x 3x 60 ඉනේ තියෙන්නේ හිතලා ගන්නත් පුළුවන්. නැත්නම් ඔය තුන් දෙනා එකතු කළාම අංශක 180යි කියලා ලියලා සමීකරණයක් විදිහට ගන්නත් පුළුවන්. එහෙනම් මම මේකේ මෙහෙම ලියනවා පුතේ ඕකේ. 2x ධන 3x ධන 60 සමානයි අංශක 180. පහත් අපිට ගාණේ කියන පොතේ පහත ඇති එක් එක් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල විශාලත්වය සොයන්න. එතකොට x විතරක් හොයලා මදි හොන්නේ. 2x ධන 3x කියලා කියන්නේ 5x ධන 60 සමානයි 180යි. ඊළඟට අපිට පුළුවන් ධන 60 අයින් කරන්න. ධන 60 අයින් කරන්න අපි ඍණ 60ක් දානවා. මෙහෙට ඍණ 60ක් දැම්මනම් මේ පැත්තටත් දාන්න. සමීකරණයක් නේ. 5x කියලා කියන්නේ 180න් 60ක් ගිහාම 120යි. ඔයනේ 5x නේ. අපිට ඕනේ 5x නෙමෙයි. අපිට ඕනේ x. එහෙනම් x හොයාගන්න පුළුවන් දෙපැත්තම 5න් බෙදුවාම ඔයාලා 5න් බෙදලා ගන්න. දැන් ඊළඟට අපිට කියනවා පුතේ පහත එක් එක් කෝණවල විශාලත්වය අහන්නේ. එතකොට x විතර නෙමෙයි. දැන් මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ විදියට දෙන්නේ x නෙමෙයි. 2x කියලා එකක් දෙන්න. ඊළඟට 3x කියලා එකක් දෙන්න. ඔන්න ඔය දෙකම හොයා ගන්න ඕනේ. x හොයාගත්තොත් ඔය දෙක හොයා ගන්න පුළුවන්කම තියෙනවා අපිට. එතකොට පුතේ මේකේ 120 5න් බෙදුවොත් ඔයාලට එයි 24. 10 බිදු 12 නේ 5 බිදු ඒ වගේ දෙගුණයක්. 2x කියන්නේ පුතේ 24 ඒවා 2. ඒ කියන්නේ 48. 3x කියන්නේ 24 ඒවා 3. 3 වරක් 4 12යි. 3 වරක් 2 6 1යි 7යි. ඒ කියන්නේ අංශක 72යි. ඒක උත්තර නැතිනේ. එතකොට මේ ගාණ ලියා ගන්න මම 5x ධන x ධන 30 සමානයි අංශක 180. 5x ධන x කියලා කියන්නේ පුතේ 6x ධන 30 180. දැන් අපිට හොයා ගන්න ඕනි x වලාගය. එන 30 මෙතනින් අයින් කරනවා. ධන 30ට ඍණ 30ක් දානවා. 180ටත් ඍණ 30ක් දානවා. මේ කැපෙනවා. 6i x කියලා කියන්නේ අංශක 150යි. දෙපැත්තම බෙදනවා පුතේ 6. දෙපැත්තම 6න් බෙදනවා. එතකොට මේක බෙදුවොත් එයි වලට 6 වරක් 2 12යි 3ක් ඉදුරුයි 30ට 6 වරක් 5යි. ඒක නේ x වලාගයේ කෝණ වෙනවනේ අපිට. ඊට පස්සේ තව කෝණයක් තියෙනවා 5i x කියලා. ඒකත් අපි හොයමු. 5x කියලා කියන්නේ පුතේ එකක් 25යි නේ. 25 ඒවා 5. එතකොට ඔයාලට මෙතන එන්න ඕනේ අංශක 125. හරි අපි ඊළඟ ගානත් බලමු. ඊළඟ ගානේ අපිට කියනවා පුතේ මේ මෙතන තියෙනවා ඔක්කොම තියෙන ඒ වලින් 2a තියෙනවා, a තියෙනවා, 3a තියෙනවා. මේ ටික ඔක්කොම එකතු කළාම අංශක 180යි. එහෙම අරගෙන අපිට පුළුවන් ඒ වලාගය හොයාගන්න ලේසියෙන්.
මං හදනවා එක මං ගන්නවා මේ 3 වෙනි කොටසේගේ a ධන 2a ධන 3a = 180යි ත්‍රිකෝණයක්නේ 3යි 2යි 5යි මේකයි 6යි 6යි a සමානයි අංශක 180යි දෙපැත්තම 6ෙන් බෙදමු 180 6ෙන් බෙදමු බෙදුවාම ඔයාලට ලැබු දේ අංශක 30ක් කියලා ඔන්න ඒ හරි දැන් මේ ගානේ ඒත් හොයන්න ඕනේ 2යි ඒත් ඕනේ 3යි ඒත් ඕනේ ඒත් අහනවනේ ඉතින් ඒකටත් මම ඉරක් ගැහුවා 2i a කියලා කියන්නේ පුතේ 30 ඒවා 2ක් අංශක 60 3i a තහන 3i a කියලා කියන්නේ 30 ඒවා 3ක් ඒ කියන්නේ අංශක 90යි ඕක තමයි උත්තරේ පුතේ හරි අඩුපාඩු හදාගන්න දැන් දෙන්නේ කභ්‍යාසින් ඉවර කරලා ඉන්නේ බලාගෙන තුන්වෙනි ගානත් ඉවරයි ඒක ඉවර කරපුවාම මට පේනවා බලාගෙන ඉන්න ඉතාල හොඳයි ඈ චාරික් ගාන නම් මම බෝඩ් එකේ පොඩ්ඩක් අඳින්නම් අඳින්න දුව හදන්න පුළුවන් ඒක මම මෙතනින් මකන්නම්කො එතකොට xy හොයන්න කියලා කිව්වහම මේකේ xy දෙකම එකපාර හොයන්න බෑ ඉතින් එකක් හොයා ගන්න පුළුවන් එකක් අපිට පුළුවන් x හොයා ගන්න ලේසියෙන් මේ ත්‍රිකෝණේ පාවිච්චි කරලා ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180 හින්දා x හොයන්න පුළුවන් ලේසියෙන් මේ තුන් දෙනාගේ එකතු 180යි එහෙමනම් එක්ක ලියන්න පුළුවන් x ධන 38 ධන 70 180යි කියලා දැන් කෙටි ගානක් හින්දා අපිට ඕනනම් කරන්න පුළුවන් 180න් මේ දෙන්න ඔහොම අඩු කරලා උත්තරයක් ගන්න පුළුවන් 180 108 එතකොට අඩු කළ තුවාලන් ලැබෙවි 72යි නේ 72යි දැන් පිට x හෙව්වා දැන් y කරන්න එතකොට ඒකට පුළුවන් මෙන්න මේක පාවිච්චි කරන්න අපිට මේක සරල රේඛාවක් නේ සරල රේඛාවක් ඉඳ මේ දෙන්නගේ එකතුව හැම වෙලේම අංශක 180යි. ඒ හින්දා අපිට y හොයා ගන්න පුළුවන් 180න් අඩු කරා නම් හරියට මෙතනට ආපු 72. එතකොට 108ක් ලැබෙවි. 108ක් ලැබෙවි. උදේ ඊළඟ ගානත් මම හදන්නම්. මේක ලේසියෙන් හදන්න පුළුවන්. ඔයාලට පේන්න ඕනේ මම මේ ලකුණු කරන කෝණ දෙක ගත්තොත් මේ කෝණ දෙක සමානයි. මොකද ප්‍රතිමුඛ කෝණ පුතේ. ප්‍රතිමුඛ කෝණ. දැන් මෙයා 40 නම් මෙයත් 40. දෙකම එකපාර හොයන්න බෑ. හොඳ එකක් හොයාගෙන ඉන්න ඕනේ. b වලාගේ අංශක 40. හේතුවක් නම් මොකද්ද කියලා අහන්න. මම ලියුවොත් හේතුව ප්‍රතිමුඛ කෝණ. දැන් මෙයා 40යි නේද? මෙයා 40යි මේ පැත්ත 80 නම් ඒ හොයන්න පුළුවන් ලේසියෙන් මේ තුන් දෙනාගේ එකතු 180යි. එහෙනම් ඒ වලාගේ අපිට හොයා ගන්න පුළුවන් 180න් අඩු කරනවා මේ 80 40 එකතු. 80 40 එකතු. 180 අඩු කිරීම 80යි 40යි එකතු කරාම 120යි අඩු කළාම ඔයාලට ලැබෙවි අංශක 60ක් කියලා.